නිරෝගී මත් දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට ශ්‍රී ලාංකේය අපට ඊටම හුරු පුරුදු වගේම ලොකු කුඩා කවුරුත් භාවිත කරන ඖෂධයක් ලෙස පණු බෙහෙත් හඳුන්වන්න පුළුවන්. අද අපි පණු බෙහෙත් ගැන ඔයාලා දැනුවත් විය යුතු කරුණු රැසක් කියලා දෙනවා. ඉතින් මේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අපේ channel එක subscribe කරන්න bell icon එක click කරලා අලුතෙන් එන video වල notification ලබා ගන්න. ඔයාලගේ වටිනා අදහස් යෝජනා අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් අද අපි අපේ video එකට යමු. සාමාන්‍යයෙන් පණු බෙහෙත් අතරින් ඉතාම ජනප්‍රිය ඖෂධයක් ලෙස මෙබෙන්ඩසෝල් ඖෂධය හඳුන්වන්න පුළුවන්. මීට අමතරව පයිරැන්ටල් ඇල්බෙන්ඩසෝල් යන ඖෂධ නාමයෙන් හඳුන්වන පණු බෙහෙත් වර්ග තිබුණත් රජයේ රෝහල්වල සහ පවුලේ වෛද්‍යවරුන් විසින් බොහෝ විට ලබා දෙන්නේ මෙබෙන්ඩසෝල් නැත්නම් අපි බොහෝමයක් දෙනා දන්නා දවස් තුනේ පණු බෙහෙත් පෙති. ආහාර මාර්ගයේ පණුවන් ආසාදනය පරපෝෂිත ආසාදනයක් නැත්නම් පැරසයිටික් ඉන්ෆෙක්ෂන් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රතිකාරගත යුතු රෝගී තත්වයක්. මෙම රෝගයේ රෝග ලක්ෂණ පණුවන් කීප දෙනෙකු සිටියේදී නොපෙන්වන නමුත් පණුවන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය සහ සිටින පණුවන් ප්‍රමාණය අනුව රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස බඩේ වේදනාව, මලපහ සමග පණුවන් පිටවීම, ආහාර අරුචිය, මේ නිසා ශරීරයේ බර අඩුවීම, පෝෂණ උනතාවය ඇතිවීම, එමගින් ශරීරයේ දුර්වල වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලේ හිඟකම, මන්ද පෝෂණය, ගුදමාර්ගයවට කැසීම සිදුවන්න පුළුවන්. කිරිපණු රෝගයේදී පණුවන් ගුදමාර්ගයවට බිත්තර දැමීම සිදු කරනවා. බොහෝ විට මේ සිදු කරන්නේ රාත්‍රි කාලයේදී. එම නිසා මෙම රෝගී ලක්ෂණය බොහෝ විට රාත්‍රි කාලයේදී දක්නට ලැබෙනවා. බහුලවම ආසාදනය වෙන පණු වර්ග වන්නේ කිරිපණුවා, වටපණුවා, කොකුපණුවා, කසපණුවා සහ පටිපණුවා. පටිපණු රෝගය ශ්‍රී ලංකාවේ බහුලව දක්නට නොලැබෙන රෝගී තත්වයක්. පණුවන් ඇඟ ඇතුළට නැත්නම් ආහාර මාර්ගයට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ඇතුල් වෙනවා. එකක් තමයි අපි ගන්නා ආහාර සමග පණු බිත්තර ආහාර මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. දෙවෙනි ආකාරයේ තමයි සම සිදුරු කර විශේෂයෙන් යටිපතුලේ සම සිදුරු කර ශරීරයට ඇතුළු වී පෙනහළු හරහා ආහාර මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. කුඩා දරුවන් අතර බහුලවම ඇතිවන පණු රෝගයක් වන්නේ කිරිපණු රෝගයයි. මේ කිරිපණු බිත්තර සුලඟින් පවා ව්‍යාප්ත වෙන්න පුළුවන්. දරුවෙකුට පණු බෙහෙත් ලබා දිය යුතු වයස් කාණ්ඩය සාමාන්‍යයෙන් දරුවෙකු අමතර ආහාර පාන ලබා ගැනීම පටන් ගත්තා සිට ඕනෑම අවස්ථාවක පණු රෝග සෑදීමට හැකියාවක් පවතිනවා. නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් මාස 28ක් පමණ වන තෙක් පණු බෙහෙත් ලබා දීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් රෝග ලක්ෂණ යම් මට්ටමක හෝ පල කරන්නේ නම් වෛද්‍ය නිර්දේශ මත පණු බෙහෙත් ලබා දීම සුදුසුයි. පණු බෙහෙත් සම්බන්ධව විවිධ මත රෝගීන් අතර පවතිනවා. අපි දැන් බලමු ඒ වාගේ වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවය. මාස 6න් 6ට හෝ 3න් 3ට නියමිත කාල පරතරයක් අතර පණු බෙහෙත් ලබා ගත යුතුද? කාලපරතරයක් තබා පණු බෙහෙත් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. රෝග ලක්ෂණ 15 වොත් පමණක් ලබා දීම ප්‍රමාණවත්. නමුත් මාස 6කට වරක් ලබා දීම ගැටලුවක් නැහැ. පණු බෙහෙත් ලබා ගන්නකොට නෑමට සුදුසුද? පණු බෙහෙත් ලබාගත් විට අනිවාර්යයෙන්ම ඉතා පිරිසිදුව සිටීම වැදගත්. පණුවන් ශරීරයෙන් පිටවන නිසා ස්නානය හෝ සිරුර සේදීම කළ යුතුයි. පණු බෙහෙත් ලබා ගන්නකොට තෙල් ඇඹුල් ආහාර පාන ලබා ගැනීම සුදුසුද? මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. බොහෝ කලකට පෙර භාවිත කළ සමහර පණු බෙහෙත් වලට තෙල් ඇඹුල් ආහාර පාන ලබා ගැනීමේදී ගැටලු ඇති වුවද නවීන ඖෂධ වලට එවැනි ගැටලු ඇතිවන්නේ නැහැ. දැන් ඔයාලා දන්නවා පණු බෙහෙත් ගන්නකොට විශේෂ ආහාර පාලනයක් හෝ රැකියාව පාසලට යාමෙන් වැළකීමක් හෝ විශේෂයෙන් පාසල් නිවාඩු කාලයේ දීමක් හෝ නෑමෙන් වැළකීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. නමුත් පණු බෙහෙත් ගන්නකොට රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම සුදුසුයි. පණු බෙහෙත් ලබා ගත යුතු ආකාරය සැලකීමේදී බහුලව භාවිත කරන මෙබෙන්ඩසෝල් ඖෂධය මිලිග්‍රෑම් 100 මිලිග්‍රෑම් 500 ලෙස ප්‍රතිපවතිනවා. මිලිග්‍රෑම් 100 ප්‍රති එක බැගින් උදැසන සහ රාත්‍රී දින 3ක් ලබා ගත යුතුයි. එසේම මිලිග්‍රෑම් 500 මෙබෙන්ඩසෝල් පෙත්තක් තනි මාත්‍රාවක් ලෙසද ලබා ගත හැකි. නමුත් වයස අවුරුදු 2කට අඩු දරුවන්ට මෙම මෙබෙන්ඩසෝල් ඖෂධය සුදුසු නැහැ. මෙබෙන්ඩසෝල් මිලිග්‍රෑම් 100 දින 3ක් ලබා ගැනීම වඩාත් ප්‍රතිඵලදායක විය හැකිය. මෙම මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව වුවද පණු රෝග ලක්ෂණ තවදුරටත් පවතී නම් දින 14කට පසුව නැවත පණු බෙහෙත් ලබා ගත හැකිය. ගර්භණී මව්වරුන්ට පළමු මාස 3න් පසුව මෙබෙන්ඩසෝල් ඖෂධය වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. ඇල්බෙන්ඩසෝල් ඖෂධය ගර්භණී මව්වරුන්ට ලබා ගැනීම සුදුසු නොවේ. අපි දැන් බලමු පණු බෙහෙත්වල ප්‍රසිද්ධ වෙනද නාම. මෙබෙන්ඩසෝල්, වෝමින්, වර්මොක්ස්,
යන වෙළඳ නාම වලිනුත් ඇල්බෙන්ඩසෝල් සෙන්ඩෙල් එන්වෝම් යන වෙළඳ නාමවත් හයිරෙන්ටල් පාමොයේට් කම්බෙන්චින් කියන ප්‍රසිද්ධ වෙළඳ නාම වලිනුත් වෙළඳ පොලේ දක්නට ලැබෙනවා. තියර පණු බෙහෙත් අම්මලා අතර ඉතාම ජනප්‍රිය ඖෂධයක්. මෙම බෙහෙත් වර්ගයේ සහ එහි ක්‍රියාකාරීත්වය මෙබෙන්ඩසෝල් පෙත්තට බොහොම සමාන වුණත් වෛද්‍ය නිර්දේශ සහිතවම ලබා ගැනීම සුදුසුයි. කුඩා දරුවන්ට පණු බෙහෙත් ලබා දීමේදී දරුවාගේ වයස සහ බර අනුව ලබා දිය යුතුයි. වෛද්‍ය උපදෙස් සහ අසුරණයේ උපදෙස් හොඳින් කියවා බලා දරුවාට ඒ අනුව ලබා දීම අවශ්‍යයි. පණු බෙහෙත් ගැනීමේදී සහ පණු රෝග අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වන්නේ පවුලේ සීලු දෙනා එකම දිනයකදී එකට පණු බෙහෙත් ගැනීම වැදගත්. ආහාර පාන පිළියෙල කිරීමේදී පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කළ යුතුයි. වැසිකිලි යාමෙන් පසු දෑත් සබන් යොදා සේදීම සහ වැසිකිලියේ නිසි ආකාරයෙන් පරිහරණය කිරීම කළ යුතුයි. කුඩා දරුවන් සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීම සහ පා වහන් භාවිතාවට හුරු කිරීම ඇඳ ඇතිරිලි තුවා යට ඇඳුම් වැනි දේවල් හොඳින් සෝදා පිරිසිදු කිරීම නටන උණු ජලයේ තම්බා සෝදා ගැනීම වගේම තද හිරු එළියේ වේලා ගැනීමත් වැදගත්. පණු බෙහෙත් ඖෂධ වර්ගීකරණයේදී ෂෙඩියුල් 1 හෙවත් පළමු කාණ්ඩයට ඈත් ඖෂධයක් ලෙස වර්ගීකරණය කළ ඇති අතර එනම් ඒ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි ඖෂධ කාණ්ඩයට අයත් වේ. පණු රෝග යනු දරුවන්ට ඉතාම සුලභව වැළඳෙන රෝගයක් නිසා සුළු කොට තැකීම නොකළ යුතුයි. ඒ තුලින් දරුවා අපහසුතාවලට වගේම පෝෂණීය ගැටලු ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. මේ නිසා නිසි ප්‍රතිකාර හා යහපත් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්. පණු බෙහෙත් වලට සැලකිය යුතු අතුරු ආබාධ නොමැති තරම්. නමුත් කලාතුරකින් බඩේ මද වේදනාවක් සහ දියර ලෙස මල පහ පිට කිරීමක් දකින්න පුළුවන්. අද අපි ඔයාලව දැනුවත් කළේ අපි කා අතරත් ඉතා ජනප්‍රිය ඖෂධයක් වන පණු බෙහෙත් ගැන. අපි හිතනවා මේ වීඩියෝ එකෙන් පණු රෝග, පණු බෙහෙත් නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය, නිවැරදි සෞඛ්‍ය පුරුදු වැනි කරුණු රැසක් පිළිබඳ දැනුවත් වුණා කියලා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ලබා ගන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට හැමෝටම සුබ දවසක්.